අදත් අපේ යාළුව සියලුම දෙනා හරිම සතුටින් පන්ති කාමරයට ඇවිල්ලා. මමත් අද ඉන්නේ හරිම සතුටින්. එහෙමනම් අපි හැමෝම අදත් අලුත් පාඩමක් කරන්න සූදානම් වෙමු. හැමෝම නැගිටින්නකෝ. ආයිබෝවන් දෝලා පුතාලා සියලු දෙනාට. හොඳයි. පුතාලට මතකද අපි ගිය සතියේ ලස්සන ගෙවත්තක් බලන්න ගියා. අපි ගොඩාක් වෙලා ගෙවත්තේ ඇවිද්දා. ගෙවත්තේ ඇවිදලා අපි අත්දැකීම් ගොඩාක් ලැබුවානේ. ගෙවත්ත වගා කරපු මාමත් එක්ක කතා කරනකොට ඒ මාමා මට කිව්ව වැදගත් පණිවිඩයක් තියෙනවා. අද ඒ පණිවිඩයෙන්ම පුතාලට අලුත් දෙයක් කියලා දෙන්න මම හිතුවා. ඒ තමයි මම ඇහුවා අවසානයේ ඒ මාමගෙන් කොහොමද මේ තරම් සරු ගෙවත්තක් මේ තරම් පළදරන ගෙවත්තක් ඔබ ඇති කළේ කියලා. පුතාලට හිතන විදිහට එහෙම වෙන්න මොන මොන හේතු බලපාන්නද ඇද්ද කියන්නකෝ බලන්න. ජලයේ යෙදීම ඔව් ඒක හරි. පොහොර යෙදීම ඒකත් හරි. සතුන්ගෙන් ආරක්ෂා කිරීම ඒ සියලු දේමත් හරි. හැබැයි ඔහු මට කිව්ව දේ නම් ඊට වඩා ගොඩාක් වෙනස්. මේ තරම් සරු පළ දරන්න මේ තරම් නිරෝගී පැලයක් හැදෙන්න බලපාන එකම එක සාධකයක් පිළිබඳව කිව්වා. සාධක සියල්ල අතරින් වැදගත් වන එක සාධකයක් ගැන කිව්වා. ඉතින් මම ඇහුවා මොකක්ද ඒ කියලා. ඒක මොකක්ද කියන එක දුවලා පුතාලට කියන්න කලින් එදා මට දුන්නා පුංචි පාර්සලයක්. මේ බලන්න බීජ වර්ගයක් තමයි මට දීලා තියෙන්නේ. කොළපාටින් යුත් කුඩා බීජ වර්ගයක්. පුතාලා හොඳින් බලන්න මොනවද මේ බීජ කියලා. මේ දීලා තියෙන්නේ මුං ඇට. මේ මුං ඇට දිහා හොඳින් බලනකොට අපට පේනවා මුං ඇට උනාට ඒ ගොඩේ විවිධ විදිහේ මුං ඇට තියෙන බව. අපි ඒක පැත්තකින් තියමු. මේ ගැන අපි අද දවසේ කතා කරමු. ඔබ අහලා තියෙනවද හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා ආප්තෝපදේශයක්? හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. මොකක්ද පුතේ දෙපෙත්ත කියන්නේ? බීජයක් සිටෙව්වහම ඒ බීජය පැලවෙලා පොළවෙන් උඩට ආවට පස්සේ පෙති දෙකක් වෙන් වෙනවා. මෙන්න මේ පෙති දෙක දිහා බලලා කියන්න පුළුවන් මේ ගහේ වර්ධනය පිළිබඳව. මේ ගහ හොඳින් හැදෙන එකක්ද මේ ගහ පළදරන්න කලින් මැලවෙලා යයිද කියන එක. ඒ පෙති දෙක හොඳ වෙන්න නම් අපි සිටවීම සඳහා යොදා ගන්න බීජය හොඳ බීජයක් වෙන්න ඕන. පුතේ අද අපි කතා කරන්නේ හොඳ පැලයක් ලබා ගන්න හොඳ බීජයක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන. හොඳ පැලයක් ලබා ගන්න කොහොමද අපි හොඳ බීජයක් තෝරා ගන්නේ? අපට ඒ සඳහා කරන්න පුළුවන් පරීක්ෂණ රාශියක් තියෙනවා. හරි සරලයි. පරීක්ෂණ කියලා ලොකෝට අපි කතා කරාට හරි සරල දේවල්. මුලින්ම අපට පුළුවන් ඒ බීජ අපේ ඇස් දෙකින් හොඳින් නිරීක්ෂණය කරන්න. එදා මට ගෙවත්තේදී දුන්න බීජ අපි නිරීක්ෂණය කරමු. හොඳින් බලමු. මට ගෙවත්තේදී දුන්න බීජ මම භාජන දෙකකට වෙන් කරනවා. මට හිතන විදිහට මම වෙන් කරනවා. මේ විදිහට මම වෙන් කළේ පුෂ්ටිමත් බීජ. මුං ඇට බීජ කොළපාට වෙන්න ඕනනේ. මම මේ භාජනයට දැම්ම හැම බීජයක්ම දීප්තිමත් පැහැයකින් යුක්තයි. මේ භාජනයට දාලා තියෙන මේ මුං ඇට බීජය පළුදු වෙලා. කොළපාටට තියෙන්න ඕන මේ මුං ඇට බීජය වෙනත් වර්ණයකින් යුක්තයි. මේ බලන්න. මේ විදිහට එදා මට ඒ ලැබුණු මුං ඇට අතරේ ඇතැම් මුං ඇටවල පැහැය වෙනස් වෙලා තිබුණා. ඇතැම් මුං ඇට පළුදු වෙලා තිබුණා. ඇතැම් මුං ඇටවලට කෘමිහානිත් සිද්ධ වෙලා තිබුණා. අපි අද කතා කරන්නේ නිරෝගී පැලයක් හොඳ පැලයක් ලබා ගන්න නම් අපි ඒ සඳහා යොදා ගන්න බීජය නිරෝගී බීජයක් වෙන්න ඕන. ඒ වගේම එම බීජයේ තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියන එක පිළිබඳවයි අද අපි කතා කරන්නේ. දැන් මම අරගෙන ආව බීජ මේ විදිහට අපි එකිනෙක බලමු. මේ තියෙන්නේ තවත් බීජ වර්ගයක්. මේ මෑ ඇට.
මේ මෑට අතරේ තියෙනවා ඇතැම් මෑට හොඳ පුෂ්ටිමත් මෑට අපි මේකට දාලා බලමු ඒවා මේ බලන්න මේ භාජනයට දැම්ම මෑටේ කොහොමද කියලා අපි මේ මෑට දෙකම එක ළඟ තියලා බලමු මේ බලන්න මේ මෑටය රවුම්ව හොඳින් පුෂ්ටිමත්ව වැවිලා තියෙනවා හැබැයි ඇතැම් මෑට එහෙම පුෂ්ටිමත්ව වැඩිලා නැහැ මේ තියෙන්නේ එහෙම මෑටයක් ඔබට හොඳින් පේනවා මේ මෑටය පුෂ්ටිමත් නමුත් මේ මෑටය පුෂ්ටිමත්ව නැහැ ඒ වගේම මෙය දුර්වර්ණයි මෙය දීප්තිමත් පැහැයෙන් යුක්තයි දැන් අපි මේ මෑටය තමයි හොඳ පැලයක් ලබා ගන්න සුදුසු බීජය හැටියට තෝරා ගන්න මෙන්න මේ මෑටය දෙස හොඳින් බලන්න ඔබ හොඳින් බලන්න මේ මෑටය දෙස මෙම මෑටය කෘමිහානි ඌ මෑටයක් මේ බලන්න මේක පළුදු වෙලා ගුල්ලන් වැනි සතුන් හානි කරපු මෑටයක් තමයි ඔබ මේ දකින්නේ මේ පුංචි සිදුර කෘමිහානි ඌ සිදුරක් අපට නව පැලයක් ලබා ගන්න මේ මෑටයත් සුදුසු නැහැ දැන් මේ මෑටය දිහා බලන්න පුෂ්ටිමත් නැහැ අව පැහැගැන්විලා අපට තියෙන තවත් බීජ වර්ගයක් අපි බලමු මේ තියෙන්නේ පුතේ බණ්ඩක්කා බීජ මේ බණ්ඩක්කා බීජ අතරේ විවිධ හැඩයෙන් යුත් විවිධ පැහැයෙන් යුත් බීජ දැක ගන්න පුළුවන් අපි බලමු මෙන්න මේ බීජය පළුදු වෙලා ඒ වගේම පුෂ්ටිමත්ව වැඩිලත් නැහැ මේ බීජය දෙස හොඳින් බලන්න මෙය පුෂ්ටිමත්ව වැඩිලා තියෙනවා නියමිත පැහැයෙන් යුක්තයි කිසිදු හානියක් වෙලත් නැහැ මෙම බීජයට දැන් අපි වගාව සඳහා තෝරා ගන්නට ඕන මෙවැනි පුෂ්ටිමත්ව වැඩුණු කෘමිහානි නොවු අවපැහැ නොගන්නු බීජ පමණයි දැන් මෙම බීජය අවපැහැ ගන්නු බීජය මෙවැනි බීජයකින් අපට බැහැ නිරෝගී පැලයක් ලබා ගන්න අපි අද දවසේ කතා කරන්නේ මොකක් ගැනද නව පැලයක් හොඳ පැලයක් ලබා ගන්න නම් අපි ශේෂ්ත්‍රයේ සිටවන්න ඕන මොන වගේ බීජද කියන එක පැල ලබා ගැනීමට සුදුසු බීජයක තියෙන්න ඕනි ලක්ෂණ මොනවද කියන එකයි අද අපි කතා කරගෙන යන්නේ දැන් ඔබට ඉතා හොඳින් පැහැදිලි පුෂ්ටිමත්ව වැඩිලා තියෙන බීජ නව පැලයක් ලබා ගැනීමට සුදුසු බව ඒ වගේම කෘමිහානි නොවූ බීජ නව පැලයක් ලබා ගැනීමට සුදුසු බව ඒ වගේම අවර්ණ නොවු දීප්තිමත් පැහැයෙන් යුක්ත බීජ නව පැලයක් ලබා ගැනීම සඳහා සුදුසුයි. අපි බීජ වර්ග කිහිපයක එම ලක්ෂණ හොඳින් දුටුවා. අපට පුළුවන් නිවසේදී සරල පරීක්ෂණයක් මේ සඳහා කරන්න. අපි දැන් එම පරීක්ෂණය සිදු කරමු. දැන් දූලා පුතලා හැමෝම බලන්න මේ වට්ටියෙන් වහලා තියෙන්නේ මොකක්ද කියලා. වට්ටියෙන් වහලා තියෙන්නේ මොකක් කියලාද ඔබ හිතන්නේ? ඔන්න මම මේ වට්ටිය විවෘත කරනවා. ඔබ දන්නව නේද මේ මොනවද කියලා? කරල් වශයෙන් හැදෙන මේවා අපි හඳුන්වන්නේ බඩඉරිඟු කියලා. අපි මේම බඩඉරිඟු වල ඇට වෙන් කරගමු. මේ බලන්න අපි මේ කරලින් වෙන් කරගත් බඩඉරිඟු බීජ තමයි ඔබ මේ දකින්නේ. ඔබ හොඳින් කල්පනා කරන්න ඔබට මතක් වෙනවා ඇති ඔබේ අම්මා ඔබේ තාත්තා බඩඉරිඟු සිටවන විට සිටවීම සඳහා සුදුසු බඩඉරිඟු බීජ තෝරාගන්නේ කොහොමද? මට නම් මතක් වෙනවා බඩඉරිඟු බීජ තෝරාගත් ආකාරය. අපි අපේ වැඩිහිටියන් සිටවීම සඳහා සුදුසු බඩඉරිඟු බීජ තෝරාගත් ආකාරයේ පරීක්ෂණයක් දැන් කරමු. මම මුලින්ම කරන්නේ මෙම බීජ මේ විනිවිද පෙනෙන බඳුනට දැමීම. ඔබටත් ඔබේ නිවසේදී මේ සරල පරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මම විනිවිද පෙනෙන බඳුනකට බඩඉරිඟු බීජ දැම්මා.
इन पशु मम मीट जलय एक करनो दंदुला पुताला होंदीन बालान विनिविद पेनेन वीदुरुएन ओबट मोनवाद पेनेन अपि दैम बड़ीरुगु बीज दया कार्यकट वीदुरुव तुल पिहिटनो इतकोट अपट देखगान्न पुलुवान एतम बड़ीरुगु बीज जलय मतपावेनवा वैडि प्रमाणय जलय पतुले तैंपत् वेला दैम वीदुरुवे सिदुवन क्रियावलिय ओब होंदीन निरीक्षणय करन्न ए अतरे अपि मुलिन गत्त बीज मम मेतनिन इवत् करनो देन अपि जलये पावन बीज मे बंदुनट अरगेन बलमु मे तियेन्ने जलये पावुनु बडेरिंगु बीज जलय पतुले तेंपत्तेला बीज कीपयेकुत् अपि अरगेन अनेत् बंदुनट दाला बलमु दैन पुताला होंदीन बलन्न मे भाजन देक देसम मे जलये पावुनु बडेरिंगु बीज मे बलन्न एम बीज कृमि हानि वलट लक्कुनु बीज मे बीज पलुदु वेला मे बीजये पहय वेनस वेला मे बलन्न पतुले तैनपत्तुनु बीज पुष्टिमत्व वैडुनु बीज नियमित पहयेन युक्त बीज अपि मुलिन संधान कलाने पतुले तैनपत् वेन्ने बरिन वैडी बीज कियला अपि मेम बीज वर्ग देकम अतट अरगेन बलमु अपे अतटम दैनेनवा पतुले तैनपत्तुनु बीजय किसियम बरकिन युक्तय नमुत जलय मतुपिट पावुनु बीजय नियमित बरकिन युक्त नह एमनम अपि नव पैलयाक लबा गैनीम संधा बीज तोरा गैनीमेदी बड़ेरुगु वैनी बीजयाक जलये दमा जलय पतुले तैनपत्तुन बीज पमनाक सिटवीम संधा तोरा गन्नट पुलुवन बड़ेरुगु वी मै मुंगट काउपी वैनी बीज मे विधियट जलये दमा पैलकिरीमट सुदुसु बीजय तोरा गन्न पुलुवन उनाट सैम बीजयाक संधाम मे परीक्षणे वलांगु वेयिद කියන ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා පුතලා කියන්නේ මොකක්ද සෑම බීජයක්ම මේ විදියට ජලයේ යොදලා ජලයේ පාවෙන බීජ සුදුසු නැති බීජ පතුලේ තැම්පත් වෙන බීජ නව පැලයක් ලබා ගැනීම සඳහා සුදුසු බීජ හැටියට අපට නිගමනය කරන්න පුළුවන්ද අපි ඒ සඳහාත් සරල පරීක්ෂණයක් කරමු දැන් මම ඔබට බීජ වර්ගයක් පෙන්වනවා මේ බීජ වර්ගයේ හඳුනාගෙන ඔබ කියන්න මේවා මොනවද කියලා मे बलन्न पेतली हेडयेन युक्त दिगटी बीज वर्गय अपि गेवत्ते गेवत्ते ऐविदिन विट अपि मेहि गेडी देक्का कियन्न बलन्न पुते मे बीज हदुन्वन नम मेवा वट्टक्का बीज अपि दैन बलमु वट्टक्का बीजत् विनिविद पेनेन बंदुनकट दमला अपि मेकट जलय एक करम मम ओबे नहनवा जलय एक करन्नट कलिन मेम वट्टक्का बीज जलये कोई आकारयट पीटयिद कियन्न बलन्न जलय यदुवाहम मे वट्टक्का बीज मे बंदुने कोई आकारयट पीटयिद दूला पुताला होंदीन बलन्न अपि वट्टक्का बीज मे बंदुनट यदुवा दैन अपि ए संधा जलय एक करनवा मे बलन एम बीज एम सियलूम बीज जलय मत पावेनवा सियलूम बीज जलय मत पावेन आकार दूलभूतलाट होंदीन दैन देख बलागान पुलवा दैन अपि मुकक्त निगमने करानी बड़ेरिंगु संधाकल परीक्षणेदी अपि
ජලයේ පාවුණු බීජ නුසුදුසු යයි තීරණය කළා. දැන් මේ වට්ටක්කා බීජ සියල්ලම ජලයේ පාවෙනවා. එහෙමනම් මේ සියලුම බීජ වගාව සඳහා සුදුසු නැද්ද? අපි මෙම බීජ එකිනෙක එලියට අරගෙන බලමු. ජලයේ සියලුම බීජ පාවුණු නිසා මම මේ බීජ එකම බඳුනකට දමනවා. දැන් මේ බීජ සියල්ලම ජලයේ පාවුණු බීජ. මේ එකදු බීජයක්වත් සිටවීම සඳහා සුදුසු නැද්ද? මේ එකම බීජයක්වත් නව පැලයක් ලබා ගැනීම සඳහා සුදුසු නැද්ද? දැන් ඔබ හොඳින් බලන්න මෙන්න මෙම වට්ටක්කා බීජය දෙස. මෙම වට්ටක්කා බීජය අනිත් වට්ටක්කා බීජවලට වඩා වෙනස්. දැන් බලන්න මෙම වට්ටක්කා බීජය මෙයත් ජලයේ පාවුණු බීජයක්. ඔබ මෙම වට්ටක්කා බීජය දෙසත් හොඳින් බලන්න. මෙම බීජයත් ජලයේ පාවුණා. අපට මෙහෙම බලනකොට මෙම බීජ දෙකේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. මෙම වට්ටක්කා බීජය පුෂ්ටිමත්. අපි මුලින් සඳහන් කළා හොඳින් පිරුණු බීජයක්. මෙම වට්ටක්කා බීජය එහෙම පුෂ්ටිමත් නැති බීජයක්. මෙයට කෘමිහානියක් සිදු වී නැහැ. නමුත් වගාව සඳහා අපි මෙම බීජය තෝරා නොගන්නේ මෙය පුෂ්ටිමත් නොවූ බීජයක් නිසා. දැන් ඔබ අවබෝධ කරගන්න ඕන නව පැලයක් ලබා ගැනීම සඳහා බීජයක් තෝරා ගැනීමේදී අපට එක පරීක්ෂණයකින් නිගමනයකට එන්න බෑ. ජලයේ ගිල්වා තැබීම අපි නිරීක්ෂණය කිරීම බර සංසන්දනය කර බැලීම වැනි කරුණු රාශියකින් අනතුරුවයි අපට වගාව සඳහා සුදුසු බීජයක් තෝරා ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් බීජයක් ජලයට දමලා බලමු. එම බීජය ජලයේ කෙසේ පිහිටයිද කියලා. අපි මෙම විනිවිද පෙනෙන බඳුනට මෙම බීජ එක් කරමු. දොළ පුතාලාට කියන්න පුළුවන්ද මේ බීජවල නම? මේ කරවිල බීජ. අපි මෙම කරවිල බීජත් මෙම බඳුනට එක් කරමු. අපි දැන් මේ සඳහා ජලය යොදනවා. පුතාලා හිතන්නේ ජලය යෙදුවාම මෙම කරවිල බීජ මේ බඳුන මත කෙසේ පිහිටයිද? අපි මෙම වට්ටක්කා බීජ මෙතනින් ඉවත් කරමු. මේ බලන්න සියලුම කරවිල බීජ ජලය මත පාවෙනවා. එහෙමනම් මේ සියලුම බීජ වගා කිරීම සඳහා සුදුසු නැහැ කියලා අපි තීරණය කරනවාද? නැහැ. අපි මෙම බීජ එකිනෙක එලියට අරගෙන බලමු. බලන්න මෙම බීජ හොඳින් නිරීක්ෂණය කරන විට ඔබට දැක ගන්නට පුළුවන් එකම බීජයක්වත් කෘමි හානි වලට ලක් වෙලා නැහැ. ඒ වගේම මෙම එකම බීජයක්වත් පළුදු වෙලත් නැහැ. නමුත් මේ බීජය අනිත් බීජ වලට වඩා වෙනස්. මෙහි පැහැය වෙනස් වෙලා. මෙය හොඳින් මෝරා නැහැ. එහෙමනම් වගාව සඳහා බීජයක් තෝරා ගැනීමේදී පැහැය වෙනස් වී තිබේ නම් එය හොඳින් නොමේරූ බීජයක් නම් එයත් වගාව සඳහා සුදුසු බීජයක් වන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපට විවිධ ක්‍රමවලට වගාව සඳහා සුදුසු බීජයක් තෝරා ගැනීමට විවිධ පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් අපි මේ අපූරු ක්‍රියාකාරකම කරන්න යමු. මේ පෙන්වන පෝරුවල සඳහන් කරලා තියෙන වාක්‍ය ඔබ හොඳින් කියවන්න. රෝස පාට පෝරුව කොළපාට පූරු. මේ රෝසපාට පූරුවේ තියෙනවා පැල ලබා ගැනීමට සුදුසු බීජයක ලක්ෂණ. කොළපාට පූරුවේ ඔබ දකින්නේ පැල ලබා ගැනීමට නුසුදුසු බීජයක ලක්ෂණ. දැන් මම බඳුන් දෙකක් මෙහෙම තියෙනවා. ඔබට මම ලබා දෙනවා කව්පි බීජ.
දැන් මේ කව්පි බීජ අරගෙන ඔබට පුළුවන් මේ ලක්ෂණ මත 90 මේ ලක්ෂණ 90 මේ බඳුන් වලට දමන්න මේ බලන්න මෙම බීජය පුෂ්ටිමත්ව වැවිලා තියෙනවා රුමිහානි සිදු වෙලා නැහැ ඒ වගේම හොඳින් මේරු බීජයක් ඒ නිසා අපට පුළුවන් මෙම බීජය මෙම බඳුනට දමන්න බලන්න හොඳින් මෝරලා තියෙනවා කෘමිහානි සිදු වෙලා නැහැ පළුදු රහිතයි දීප්තිමත් පැහැයෙන් යුක්තයි පුෂ්ටිමත් බවින් යුක්තයි ප්‍රමාණවත් බරකින් යුක්තයි මෙය නව පැලයක් ලබා ගැනීම සඳහා සුදුසු බීජයක් දැන් මේ බීජය බලන්න එය පළුදු වූ බීජයක් කෘමිහානි වූ බීජයක් ඒ වගේම නොමේරු බීජයක් අවපැහැගත් වූ බීජයක් අපි මෙම බීජය මෙම බඳුනට එක් කරනවා එය පැල ලබා ගැනීම සඳහා නුසුදුසු බීජයක් මේ බීජය බලන්න පුෂ්ටිමත් නියමිත බරකින් යුක්තයි ඒ වගේම කෘමිහානි නොවූ බීජයක් එහෙමනම් අපට පුළුවන් මෙම බීජය පැලයක් ලබා ගැනීම සඳහා සුදුසු බඳුනට එක් කරන්න මේ බීජය බලන්න මෝරලත් නැහැ කෘමිහානි සිද්ධ වෙලා ඒ වගේම පළුදු වූ බීජයක් අවපැහැගත් වූ බීජයක් එහෙමනම් මෙම බීජය අපට පුළුවන් නව පැලයක් ලබා ගැනීම සඳහා නුසුදුසු බීජ ගොඩට එක් කරන්න මෙන්න මේ විදිහට දුවලා පුතාලාට පුළුවන් නව පැලයක් ලබා ගැනීමට සුදුසු බීජ සහ නුසුදුසු බීජ තෝරා ගන්න අපි සාර්ථක වගාවක් සඳහා යොදා ගන්නේ මෙන්න මෙම ලක්ෂණ වලින් යුක්ත බීජ මේ බලන්න හොඳින් මෝරලා තියෙන්න ඕන රුමිහානි සිදු නොවේ තියෙන්න ඕන පළුදු රහිත වෙන්න ඕන දීප්තිමත් පැහැයෙන් යුක්ත වෙන්න ඕන පුෂ්ටිමත් බවෙන් යුක්ත වෙන්න ඕන ලප ගැලල් නැති බීජයක් වෙන්න ඕන ඒ වගේම ප්‍රමාණවත් බරකින් යුක්ත වෙන්න ඕන අපි යොදා ගන්න බීජ හොඳින් මෝරලා නැත්නම් ඒ වගේම රුමිහානි සිදු වෙලා නම් පළුදු සහිතයි නම් අවපැහැයෙන් යුක්තයි නම් පුෂ්ටිමත් නැත්නම් ඒ වගේම ලප කැලැල් ඇති ප්‍රමාණවත් බරක් නැති බීජයක් නම් අපට එම බීජය වගාව සඳහා නුසුදුසු බීජයක්. හොඳයි. එහෙමනම් දැන් දුවලා පුතාලාට හොඳින් පුළුවන් පැල ලබා ගැනීමට සුදුසු බීජයක් තෝරා ගන්න. ඒ වගේම පැල ලබා ගැනීමට නුසුදුසු බීජවල ලක්ෂණත් ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඔබත් ඔබේ නිවසේ පළදායි ගෙවත්තක් ඇති කරගන්න කියන යෝජනාව කරමින් අද දවසේ අපි ඔබෙන් ඔබේ නිවසින් නික්මෙන්නේ මීළඟ පාඩමෙන් අලුත් විෂය කරුණක් කතා කරන්න. එහෙමනම් දුවලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.